ඉතින් අදම ආවේ 2020 කෙනෙකුත් චලුත්ම MacBook Pro ගැන කතා කරන්න. ඉතින් අපි එන යන් වීඩියෝ එකට. හරිදී අපි මුලින්ම මේක ඩිසයින් එකෙන් පටන් අරමු. ඉතින් මේක ඩිසයින් එක ගැන කතා කරනවා නම් එම ගිය අවුරුදු 12 MacBook වලට වැඩිය මේ පාර ආව MacBook එක ඩිසයින් එක තියෙන වෙනස්කම් කිහිපයක්ම වෙලා තියෙනවා. ඉතින් මේ පාර මේක HDMI port එක, එයාගේ SD card slot එක. ඉතින් මේක අලුතින්ම charge කරන්න MagSafe charger එකකුත් include කරලා තියෙනවා. ඊට අමතරව හැම අවුරුද්දකම වගේ ආව Thunderbolt 4 USB type C port දෙකක් මේ පාර එනවා. ඉතින් මේකේ display එක පැත්තට එහෙම ගියොත් එහෙම මේකේ display එකේ එහෙම ගොඩක්ම design එක වෙනස් කරලා තියෙනවා. ඉතින් මේකේ ගිය අවුරුද්දවලම ආව bezels ගොඩක්ම අඩු කරලා තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ හොඳ display experience එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ camera එක එහෙම megapixel fix කරලා තියෙන්නේ හරියටම iPhone 13 series එක වගේමයි. ඉතින් මේ iPhone 13 series එක වගේම උඩ notch එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අලුත් feel එකක් ගෙනවා MacBook series එකට. ඉතින් මේ පාර MacBook series එකේ ගොඩක් ලොකු වෙනස්කමක් වෙලා තියෙන්නේ display එක පැත්තර තමයි. මොකද කියනවනම් Apple ලගේ පළවෙනිතාවට 14 inch MacBook එක තමයි මේක. ඉතින් මේක ලොකු වෙනස්කමක් කරයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේකේ modules දෙකක් එනවා 16 inch එක සහ 14 inch එක. ඉතින් මේකෙදි අපිට performance පැත්තට ගියොත් එහෙම මේකෙදි ගොඩක් හැමෝම බලාපොරොත්තු වෙන හිටිය chip එකක් තමයි එන්නේ. ඒ තමයි M1 chip එක. ඉතින් මේකේ තියෙන M1 නෙමෙයි M1 Pro සහ M1 Max විදිහට. ඉතින් මේක chips දෙකක් තියෙනවා. ඉතින් අපි මුලින්ම M1 Pro ගැන කතා කරලිමු. ඉතින් M1 Pro ගැන කතා කරනවා නම් මේකේ තියෙන 10 core CPU එකක්, ඒ වගේම 16 core GPU එකක්, ඒ වගේම 32 GB unified memory එකක්. ඉතින් මේ memory එකේ පොඩි upgrade එකක් වෙලා තියෙනවා. මොකද කියනවනම් ගිය අවුරුද්දේ M1 එකේ තිබ්බේ 16 GB unified memory එකක්. ඉතින් මේ පාරයක 32 වලට upgrade කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඉතින් මේකේ performance ගොඩක්ම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම battery life එකේම ගොඩක්ම ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි යන් ඊළඟට M1 Max එකට. ඉතින් M1 Max එක ගැන කතා කරනවා නම් M1 Pro එක වගේම තමයි ටිකක් හැබැයි performance අතින් ටිකක් වැඩි. ඉතින් M1 Max එකේ තියෙන්නේ 10 core CPU එකක්, ඒ වගේම 32 core GPU එකක්. ඉතින් මේකේ GPU performance එහෙම මේ ගිය අවුරුදු වල MacBook වලට වැඩිය ගොඩක්ම වැඩි. ඉතින් Apple ලා කියන විදිහට Apple ලා ගහපු හොඳම MacBook series එක තමයි මෙන්න මේ අලුතින්ම ගහපු 2021 MacBook series එක. ඉතින් මේකෙදි ගොඩක් performance වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකටත් 64 GB unified memory එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි MacBook series එකේ ඉස්සරහට ඇදි මේකේ battery life එකත් අපිට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් මේ පාර තමයි MacBook Pro line up එකේ තියෙන වැඩිපුරම battery life එකක් තියෙන MacBook series එක. ඉතින් මේකේ ගොඩක්ම battery life එක හොඳයි කියන්න පුළුවන්. ගිය අවුරුද්දේ සාපේක්ෂව මේ අවුරුද්දේ battery life එක ටිකක් දෙගුණයක් විතර වැඩි කරලා තියෙනවා. ඉතින් මේ M1 Pro එකයි M1 Max එකයි දෙකම හදලා තියෙන්නේ 5 nanometer technology එකෙන්. ඉතින් මෙන්න මේ MacBook එකේදී උගල දකින්න ඇති ගිය අවුරුද්දේ M1 MacBook එකේදී පොඩි touch bar එකක් තිබ්බා. මේ පාර අලුත්ම MacBook series එකේදී ඒ touch bar එක අයින් කරලා physical keyboard එකක් දාලා තියෙනවා. Apple ල මේකට කියන්නේ ගොඩක් කට්ටි touch වෙනවට කැමතිලු physically වැඩ කරන්න. ඉතින් ඒ නිසාලු ඒ touch bar එක අයින් කරලා ඒ නිකම keyboard එකක් දැම්මේ. ඉතින් මේ පාර මෙන්න මේ MacBook එකට speakers 6ක් එනවා. ඒක නිසා ඔයගොල්ලන්ට හොඳ sound quality එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ bass එකම ගිය අවුරුද්දට වඩා සෑහෙන වැඩි. ඒක නිසා ඔයගොල්ලන්ට හොඳ ඔයගොල්ලෝ music industry එකේ වැඩ කරන කෙනෙක් නම් මේකෙදි හොඳට sound එක ඔයගොල්ලන්ට improve කරගන්න පුළුවන්. ඉතින් මේ පාර ඔයගොල්ලන්ට noise cancellation mode එකක් මේකේනවා. ඒක නිසා ඔයගොල්ලන්ට කතා කරන දේවල් එහෙම හොඳට clearව ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ MacBook එකේදි අලුතින්ම අලුත් feature එකක් add කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති iPhone 13 Pro සහ iPhone 13 Pro Max එකේදි 120 Hz refresh rate එකක් තියෙන display එකක් තියෙනවා. ඉතින් ඒකත් එන්නේ Pro Motion කියන technology එකත් එක්ක. ඉතින් මෙන්න මේ technology එක MacBook Pro එකටත් හඳුන්වා දෙලා තියෙනවා. ඉතින් මේ පාර MacBook එක 120 Hz වලින් තමයි වැඩ කරන්නේ. ඉතින් මේකෙත් Pro Motion තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ high end scroll කරනවා නම් දෙයක් ඉක්මනට hertz ගන්න වැඩි වෙනවා. ඕගොල්ලෝ හිමිට scroll කරනවා නම් ඉතින් ඕගොල්ලෝගේ hertz ගන්න අඩු වෙනවා. ඉතින් මේ පාර M1 Pro එක සහ M1 Max එකත් අතර තියෙන comparison එක බලද්දී M1 Max එකට එම ගොඩක් ලකු තැනක් හිමි වෙනවා M1 Pro එකට වඩා. ඉතින් M1 එකටත් වඩා M1 Pro එක ලුකුයි, M1 Pro එකටත් වඩා M1 Max එක ගොඩක්ම ගොඩක් ලුකු performance එකක් බලා ගන්න පුළුවන්.
ඉතින් මේක මේ MacBook එක ඔයගලට ගොඩක් වැඩගත් වෙන ඔයගොල්ලෝ එඩිටින් පැත්තට බාරගෙන ඉන්න. මොකද මේ Apple ලාගේ live stream එක යද්දි ගොඩක් එඩිටින් software භාවිත කරන කට්ටියගේ කතා බහකුත් මෙතෙන්දී ඇති වුණා. ඉතින් එතෙන්දී ඒගොල්ලෝ කියන විදිහට Premiere Pro, DaVinci Resolve, ඒ වගේ ගොඩක් software ඉක්මනට ඕන වෙනවලු. ඒ කියන්නේ ඉක්මනට startup වෙනවලු. ටග් ගාලා ඒගොල්ලෝ හිතා ගන්නත් බැරි ඉක්මනටම මෙන්න මේ වගේ softwares run වෙන ගන්නවලු. ඉතින් එච්චර performance එකක් ගිය අවුරුද්දලා MacBook වල තිබ්බේ නැහැ. ඉතින් මේ අවුරුද්දේ MacBook එකේදී ගොඩක් ලොකු performance එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් Apple ලා කියන විදිහට අර අලුතින් එක් කරපු MagSafe charger එකෙම නැතත් ඕගලට පුළුවන් අර type C තියෙන charger එකනොත් තාමත් MacBook එක charge කරන්න. ඉතින් මේ පාරේ ඒගොල්ලෝගෙන් trackpad එක එහෙම ගොඩක් ලොකුට හදලා තියෙනවා. ඉතින් ඒක නිසා ඕගලට ලොකු area එකක් cover කරන්න පුළුවන් trackpad එකිනුත්. ඉතින් මේ පාර කැමරා එක පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරලා තියෙනවා 1080p වලට. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට හොඳ කැමරා එකක් ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන්ගේ වීඩියෝස් එහෙම ගොඩක් ක්වොලිටි එකට බලා ගන්න පුළුවන්. ඉතින් Apple සමාගම කියන විදිහට මෙන්න මේ MacBook Pro එකේ තියෙන ඩිස්ප්ලේ එක තමයි ලෝකයේ හොඳම ඩිස්ප්ලේ එක කියලා කියන්නේ. ඉතින් මේ පාර තමයි Apple ලාගේ MacBook series එකේ ලොකුම ලොකු වෙනස්කම් කිහිපයක් සිදු වුණේ. ඉතින් මම නම් ඇත්තටම පර්සනලි බැලුවොත් ඒව මෙන්න මේ MacBook එකට ගොඩක්ම කැමතියි. මොකද HDMI port එකක් තියෙන නිසා ඕගොල්ලොන්ට ටග් ගාලා screen එකේම extend කරගන්න ලේසි. ඉතින් ඒ වගේම මේකේ 4K වෙනකන් නෙමෙයි 8K වෙනකන් output එකක් කියන්නේ හොඳ output එකක් බලා ගන්න පුළුවන් ඕගොල්ලොන්ට. ඉතින් මේකේ battery life එකත් ගොඩක්ම හොඳයි. ඉතින් මේකේ performance කතින් ගත්තොත් එහෙම දැනට තියෙන හැම MacBook එකකම පරාදයි. ඉතින් මේ එන්න මේ අලුත්ම අලුත් MacBook Pro එකට. ඉතින් මේකට Windows ලැප්ටොප් පවා පරාද වෙනවා. මොකද ඒ තරම් performance එකක් තාම Windows ලැප්ටොප් වලට පවා ලැබිලා නැහැ. ඉතින් ඔයා මොකද හිතන්නේ අලුත්ම MacBook Pro ගැන? ඉතින් ඔයා මේකට කැමතිද නැත්නම් ඔයා මේකේ ගැන විස්තර හොයලා බලලා මම දන්නේ නැති දේවල් සහ මම මේ වීඩියෝ එකේදී කිව්වේ නැති දේවල් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනට හම්බෙමු.